පිටසක්වල ජීවින් යනු පෘථිවිය හැර විශ්වයේ වෙනත් ස්ථානවල ජීවත් වෙත සැලකෙන උපකල්පිත ජීව විශේෂයන්ය. සරල ප්‍රාග්නස්ටික ජීවින්ගේ සිට මිනිසා තරම් හෝ ඊට වඩා බුද්ධිමත් ජීවීන් විශ්වය තුළ සිටීමට ඉඩ ඇත. ශීරපතය තුළ ජීවත් වන බුද්ධිමත් ජීව විශේෂයන් ගණනය තක්සේරු කිරීම සඳහා ඩ්‍රේක් සමීකරණය යොදාගනු ලබනවා. පිටසක්‍ර ජීවය ගැන සොයන විද්‍යාව තාරකා ජීව විද්‍යාව ලෙස හඳුන්වනු ලබයි. 20 ශතවර්ෂයේ මැදභාගයේ සිටම පිටසක්‍ර ජීවය ඇද්දැ සෙවීම සඳහා සක්‍රීයව පර්යේෂණ සිදු කරුණි. පිටසක්වල ජීවීන් විශේෂයෙන්ම පිටසක්වල බුද්ධිය ගැන සංකල්පය මිනිසාගේ සංස්කෘතියට විශාල බලපෑමක් එල්ල කර ඇත. වසර ගණනාවක් පුරා විද්‍යා ප්‍රබන්ධ මගින් පිටසක්වල ජීවීන් විවිධාකාරයෙන් දක්වා තිබුණා. පිටසක්වල ජීවය සමග සන්නිවේදනය කිරීමට උත්සාහ කිරීම ප්‍රඥාවන්ත ක්‍රියාවක් ද යන්න දැඩි ලෙස විවාදයට ලක්වන කරුණා. එක් පාර්ශවයක් පිටසක්වල ජීවීන් සමග කෙසේ හෝ සම්බන්ධයක් ඇතිකර ගත යුතුයේ පවසන අතර අනෙක් පාර්ශවය තර්ක කරුණේ පිටසක්වල ජීවීන්ගේ අවධානය පෘථිවියට ලබා ගැනීම අනතුරුදායක විය හැකි බවයි. තාක්ෂණිකව දියුණු මිනිස් සමාජයන් විසින් නොදියුණු සමාජයන් විනාශයට පත් කළ ආකාරයටම දියුණු පිටසක්වල ශිෂ්ටාචාරයක් ද මිනිසුන්ට සලකනු ඇතැයි ඔවුන්ගේ විශ්වාසයයි. පිටසක්වල ජීවීන් සෙවීමට ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් වන්නේ මේ සිටි ව්‍යාපෘතියයි. මෙය 1961 දී තාරකා විද්‍යාඥයින් සහ රේඩියෝ ඉංජිනේරුවරුන් පිරිසක් විසින් පිටසක්වල බුද්ධිමත් ජීවීන් සෙවීම අරමුණු කොටගෙන පැවැත්වූ සමුළුවක ප්‍රතිඵලයක්. ෆ්‍රෑන්ක් ඩෙක් නම් විද්‍යාඥයා තම පිටසක්වල ජීවීන් සෙවීමේ සමීකරණය ප්‍රථම වර ඉදිරිපත් කළේ මෙම සමුළුවේදීය.